ආර්ලිමේන්තුවේදී ප්‍රසන්න රණතුන්ගේ නමාත්‍යවරය මහා බරපතල ප්‍රකාශයක් සිද්ධ කරලා. පහුගේ නමයින්දා මේරටේ සිදුවවෙච්චා අභාග්‍ය සම්පන්න සිද්ධිය. අරගලයක් කරගෙන ගිය ඒ තරුණ පිරිසට පහරදීලා ඒහස්සේ ඇතිවෙච්ච තත්ත්වේ තමයි මුළු රටපුරාම විශේසයෙන් දේශපාලකයන්ගේ නිවෙස් වලට ගිලි තබමින් ඒවා විනාසකරමින් ඔවුන්ගේ ඒ ඇතිවියතුබුණු කෝපය ඒආකාරයෙන් තමයි ප්‍රකාශයට පත් කළේ ප්‍රසන්න රාණතුන් ගාමත්්‍යවරයා මේ හැමදේකටම මේසා විශාල විනාසයක් සිද්ධ වන්නේ මේ රටේ මහා සංගරාත්නයක් තඒ වගේම අග රදුගරුතුමන් ප්‍රධාන ඒ පූජක පිරිස නිසාය කියන එකත් ඒ වගේම එකට මූලිකත්තේ දුන්නේ ෝ මල්පේ සෝභිත හාමුදුරු රගේම අගර අ ගුරතුමන්න කියන ප්‍රකාශය පැහැදිලිව ප්‍රකාස වුණා තින් ප්‍රසන්න රණතුන් ගාමාත්‍යවරයා කියන්න මොන වගේ පුද්ගලේද්ද කියලා දැන් රටට ප්‍රකට වනක් වංචාත් සාගතව වගේම ඒ කළ අපරාධයන නිසාහිතුමා උසාාවියෙන් වැරදකරුවෙක් බවට පත්වෙලා දනුවන් ලබාදීල තියෙනවා එහෙම තක්කඩි හොර දේශපාලකේ අද මේ වගේ ප්‍රකාශ කිරීම ගැන අපි පුදුම වෙන්නේ නෑ තින්ම අස්ථාවේදී මිනුවන් ගොඩ ප්‍රදේශයේ ගම්පා ප්‍රදේ මහා ස ංඟරත්නයට අපි මතක් කරනවා මෙිතුමාගේ ප්‍රකාශය අනුව ඒ ප්‍රදේශේ ම සංගරත්නය තමයි මුල්ලලා මේ පුද්ගලයාගේ නිවසට ගිනිස් ඇැබීම සඳහා කටයුතු කරලා තිය එක ඇත්ත අදද කියලා කිල් දෙනා වහන්සේලාම මේ රටට ප්‍රකාශ කළ යුතුයි මේවාගේ තක්කඩි දේශපාලකයෝ නිසා මේ රට දැන් විනාසේ අන්තටම ගිහිල්ල තියෙනවා ඒම ඔවන්නේ මේ කවුරුවත් නිසා නෙවෙයි පාර්ලිමීන්තු තුළ ඉන්න මේ හොර තක්කරි දේශපාලකු පාලකය නිසා තම අද මේ රට මේ වගේ අවාසනාවන්ත දුක්කිිට තත්වයේකට බත් වෙලා තේද. එතුමාට ලොකු අමාරුවක් ඇති දැන් එතුමල්ලා බේද කරන්න හඳපු වෙන් කරන්න හදපු කොටමන්න හදපු හාමුදුරුවරු ප්‍රස්ති්‍යයාන කතෝලික පූජගතුමල්ලා හින්දු කරුක්කල්තුමල්ලා ඉස්ලාම් මවල්ල විතුමල්ලා මේ රටේ අද එකට එකතු වෙලා කටයුතු කිරීම ගැන රටේ අනාගතය වෙනෙන් රටේ සුබ සිද්ධිය වෙන්ෙන් කටයුතු කිරීම ගැන අපි පුදුමවෙන්න නෑ මේ ප්‍රකාශය ගැන එකමදේ ඒක පාර්ලිබේන්තු වර ප්‍රසාධ වලට මවාවෙලා කරපු එකක් බයි ඊට ස්සල්ලා මේ ප්‍රචන්ඩ ක්‍රියාවලට කොක්ක එල්ලන්න හැවිදදේ ජනතාවවිකති පෙර. ම පක්ෂේ විදයාවයි එල්ලන්න හදල හදලා අන්දිිමේට සෝකප ප්‍රකාශ කරන අවස්ථාවේ හාතුර වරුන්වයි ප ප ජ න් වයි විේ . කාදිිනල්තුමාවයි ඕමල් පේ සෝභිතනායක ස්වාමින් වහන්සේ වයි සහ ඇතුළු සංගරත්නය පූජකතුමල්ලා එහෙම කොක්කක එල්ලන්න හැඳීම ගැන එතුමාගේ අප්‍රසන්නකම ගැන අපි පුදුම වෙන්න නැහැ. බතුමල්ලට අමාරු ඇති දැන් මේ රටේ ඇතිවී තිබෙන සැබෑ සමගිය දකිින් මොකද ඔබතුමල්ලා හැමදාම කරේ උසි ගන්නන එක එක ඔබතු හම එලම ගැන උසි ගන්නවා කිය හෙම උසි ගන්නන්න පුළුවන් සත්තු අපි ගාව නෑ දේශපාලක් යොගාව එක පිදන්න ඒ උසි ගණ්ඩන එක නිරන්තනය කරන නි. එකොල් හිතනවා මේ ආගික ඒක ඔගමවෙන්නද දැක් කරන්න කිය එක බතුමල්ලගේ ප්‍රශනයක් නිසාක් අපේ ප්‍රශ්නයක් නෙමෙයි. කරුණා කරලා අපි ඔබතුමාට කරුණාවෙන් ඉල්න්නවා ඒ ප්‍රකාේ ඉල්ලා අස්කරගන්න. ඔබතුමාට පර්ලිමේතු ඇතුලේකරපු ප්‍රකාශේ එලියට ඇවිල්ල ප්‍රාධ පරිීක්ෂණ දෙපර්මන්තට කරන්න පුුවන් නඩ දන්න පුළුවන් උසි ගැන්නවීම හැයි අපි දන්නවා උසි ගැන්වීම එදා සිද්ධ වනේ පසලෙවත් පල්ලියෙන්වත් නෙමයි. අර ලියගහ මන්දිරෙන් කියලා එකට ඔබතුමල්ලට උත්තරන ඒ උසිගැන්වීම නිසා නිරායාසයෙන්ම ප්‍රකෝපවෙච්චි දැනතාවක්. මත්න්න තාම ඉන්න එදා ගොට ගෝග නි සාන හොද ත යා ල ම ඔතුල් ේර පොලි නිසා ේරට අද මනිසුන්ට විදින්න වෙලාතින දුක්කි තත්ව නිස ත්මි කාග මිනිස්සු න්න පලි වල්ට කියල ෙල්ගන්න අපි කි ප්‍ර්යක් වා ල් ග ප්‍රශයයක් තු ල ග ප ලි වලට ඇවිල ෙල් ගන්න ොස් ග ිටික් ග ැයි බතුමන්ලයි අප්‍රසන්න ප්‍රකාශ කියන්න අපි කනගාට වෙන මෙවැනි තත්වයක් තේරුම් ගන්නට තරම් මොලයක් නැතිවීමට. මෙතුමා චෝදනාව කල්ල කල්ලතින ප්‍රකාශයෙන් තුළ මේ පූජභක්ෂවරන්ට විශේෂ කාඩි ිපාන්ගේ නමත් අපේ ගෞරවනනි හොල් පෙහම්දුරන්ගේ නම එතුම කියලා තියෙනවා. එතුමාට වගකීමක් තියෙනවා. එතුමා දැන් ඇමතිදූරයක් වගිනවා දේශාලන පෞුල් පසුම්මක් තියවා දේශාන ොඩක් කල් හිදල තියෙනවා.කොට ඒතුමා පකාශයක් කරන්න ඉස්සර මේක ඇත් තත්ව ගෙන තම එතුමා කත කරඩුන් කාඩිනල්තුමාවාන්සේලාගේ ප්‍රශක හොමල් පේවාන්සේලාගේ ප්‍රකාශේ එතුමා බලද කියල දන්න ක හොමල් ප හාමුදුර කෙල්ින්ිට කිවවා ඒත් එක්ක අපිට ආර නකර සියල්ුම පූජ භක්ෂරුණ නික්කම් වෙලාලපි මාත්‍යය ප්‍රශයක් කරමමු කියලාත්. අපි ඒවෙලාව කිවේ. අපි කවදාවත් අරගලයාන්ට කිවේකතමයි දශපාලයක්ඥ්‍යන්ටත් ඒක තමයි කිවේ. අපි කවදාවත් ප්‍රචන්ටතාවේ සහ. හිම්සාාවට අපි සහයෝග දෙන්නේ හෝගොල්ල ඒ එක දෙනකොට දෙවියන්ගේ ආශිර්වාදය සහ අපේ ආශිර්වාද හගුල්ලට ලැබෙන්න්නෑ කියල අපි කෙලම්පිට පැහැලීම කිව්. ඒවිදිියත් තියෙන ගොට මේවාගේ චෝදනාවක් එල්ල කරන්නේ එක වැරදි දෙයක් කියල අපි ප්‍රකාශරන. ඒහින්දා අනිත්‍යකක්මට කියද කැමති කාණලල්උන්වහන්සේතුමා ගොඩක් කැපවීමත්ත එක්ක නෑත කාලයග තුළ පස්කු ප්‍රහාරය කාලෙත් මෙහෙත් කැපැවිම් කර. ඒතුමාගේ ොක ත්සාහත් මේක ැන්දක් නමනි සිද්ධියට ඉස්සර පස්ු ප්‍රහර කාලෙ වවගේ සිදධිල් ගොඩ පටන්ගත සමාරයි තමන්ගේ දේශපාලන වූමක්න ූමනාවට ඒවෙලාවත් කාරිිනල්තුමා ගොඩක් උත්සාහයක් දරුණා ඒවාගේ ගිනිගන්න ත්වයක් නවත්තන්න. නමවැනිදත් එතුමා මැදිහත් වෙලා කිව්වා කවදාවත් මේ වගේ ප්‍රචන්ටතාවට පොදු ජනයා මහා ජනයා අන්ඩපාකි. එතකොට ඒවාගේ ඉන්න අයට මේ ගොල්ලු ලොක චෝදනාවක් එල්ල කල්ල තියනවකො මේක බැදිදේ ඒ හින්දා අපේ එතුමාට ඉල්ලා සිටිනවා මේ කාඩිනල්තුම ඇතු සෝවිි හාම්ුර නැතුරු. වැඩහිටි පූජ පක්ෂවරුන් තුමා කියපු ප්‍රගාශයෙන් තුමා ඒ ඉල්್ලාස් කරගන. ඒතුමා ලත් එක් තුමා ලාලගගේ න සෝබි හාම්දු ඇතුළ කාර්නලතුම ඇතු පජභක්ෂව වරට ලඟ මෙතුමා සමාව ඉල්ලා සිටිය යුතු. ප්‍රසන රනතුන්ග ඇමතිතුමාට කිසිම් ආකාරයකින් බලපෑමක් කරනවා පුළුවන්නම් ඔප්පු කර පෙන්වන්න. කොයි පන්සලේ කොයි ස්වාමීන් වහන්සේද මේ ප්‍රචන්්ඩත්වය පතුරුවන්න අනුසාසනා කළේ. කොයි දේවස්ථානෙ කොයිජ පූජකතුමාද මේ ප්‍රචන්්ඩත්වය වපුරන්න එදා මැයි දහනම්මයිනිද දේශනා කළේ මංහිතන්නේ කිසිම තැනක කිසිම විටකත් කළේ නෑ. එදා සන්ධ්‍යහා භාගි. අපි ආචාරය ඕමල්ප සෝබිත හාමුදුරුවු ආචාරය අකරටේ නන්ද හාමුදුරෝ ඇතුළු මේ අපි මහා සංගරත්නය හැකි තරම් මාධ්‍යයෙන් ආයාචනා කලා මේ ප්‍රචන්්ඩත්වය කරන්ඩ එපා. ම් ප්‍රසන්න රනතුංග ඇමතිවරයා පර්ලිමේන්තුවයි ඳං කියනවා. තමන්ගේ ගෙදෙට්ට ගිනිතිබ්බේ මහාචාරය හාමුරු නවා. තමන්ගේ ගෙදක්ට ගහණ්ඩාවේ හාමුදුරු නවා. එතකොට ඔහ මහාචාරය හාමුර නක් කියරටත් ඔහු දන්නවනං. ඕකගේ නමත් ඔහ දැනගෙන ඉන්නදඕන. එතකොට ඉතාම පැදිලිය ප්‍රසන්න රනතුන් ඇමතිවරයාාව. අද දවස්ේ ප්‍රශ්න කිරීම කන ලක්වෙන්නට ඕන මේ රටේ ආරක්ෂාව ඒවගේම පොලිසිය සහ CDක ඇතුළු කණ්ඩෑම මේ ගාතන සහ ගිනි තැබීමම් සම්බන්ධයෙන් ඉතාම දැනවුවත් ද්ලෙ පිළිබඳව තොරතුරක් ප්‍රසන් රණතු ඇැතිවරදන් හු මහාචාරය හමුදුරු කෙනෙක්ුුණත් ඔබාලිමේන්තුවේ ඇමතිවරයෙක්නත්. ඔහු මේ ලටේ මොකවුණක්ත් ගිනි තිබන මිනිීමරුවනන් අත් අඩං ගෝඩ ගන්නෝන්.ඒ වුව අපි පෙනීහිටින්නේ නෑවගේ ඒක වගේ ීමමක්තිනේයටට පාලිමේන්තු න්්‍රවරේ කැමතිවරේ පාලිමේතු නෝජනය කල්ල කතාරනවා අනං ඒ පුදගල හෙළිදරව කරන්න. ඒ වැඩේ කරපු එක්කනට වගේම වගක ීමක්තිනවා ඒ වැඩේ නවත්තන්නට යම් ූමන ක්තිීනවරම් පාලිමේතු මන්ත්‍රීවරය එක්දියටට ප්‍රසන්නරණතුන්ග මහත්මියයට ඒ නම හෙළිදරව් කරන්න. අපි අභියෝක කරනවා අකරුණා කරලා හෙළිදරව කරන්න. කරුණා කරලා හෙළිදරව කරන්නන්නේ නම. කෞදේ මහාචරය හාමුරුව නම කෞවදේ ගනි තිබක්ෙන. අපි ඒවගේම මේරටේ නීතිය ක්‍රියාත්ම කරනට කියනවා අගමැතිවරයට කියනවා ඔය තර්ජන කරනවා වගේම මේ තර්ජනෙත් කරන්න කරුණා කල්ල මේවනවත් අන්නට නං මේ දැනුවත් තොරතුරු සියයිදියකට වාර්තා කල වුන්න්නවත් කඩ ගොට ගන්නෝන්. එතකොට. ඒට සාක්්‍ය චපයන් එක ඔප්පු කරන්න එකපු කතාව අර පාර්ලිමේන්තුවේ වර ප්‍රසාධවලට යටවෙලා වහගෙන. බොරු කියලා මේරටේ ආගංවල්ට මෙරටේ ස්වාමීන් වහන්සේලාට මේරටේ ආගමික ස්වාස්තෘූන් වහන්සේලාට අපහසරන තත්ත්වයටත් ඒකට අදාල සාක්්‍ය දෙන්න වෙ.ඒ සාක්කි්‍ය දෙදට වෙන්න පාලිමේතු වරප ප්‍රසාධෝලින් එලියට ඇවිල්ල කියන එකත් මතක තියාගන්න කෙලපි කියන. විික්‍ුන් වහන්සේලාම න නැවත දැක්කා. මේ හොර තක්කඩියන්ගේ ඇත්ත නිරුවත දැක්කහමේ හාමුරු හන්දිගානයවිල විරෝත්තා කර. ඒ හාමුදුරු ඇවිල්ලා බැහල යන්න කියලා තරජනය කලා. අද ඒ නිසා ප්‍රසන්න රණතුන්ගලට අර දේශපාට ගෙන භික්‍ෂූන් වහන්සේලා නැවත යන්න කියනකට තමන්ගේ පලාතේ හාමුදුර යන්න කියනකොට වහන්සේලත් එක් සාධර්න වෛයිරයක් ඇතිවනක ප්‍රසන් රතුන්ගම හත්තේ පැත්තෙන් සාධාර්න. අද ප්‍රසන්න රනතුන්ගල මේ අධිකරණය ස්වාධීනවී මත් එක්. ීතිපතියක ස වාධීනවී මත් එක්කයම් ප්‍රමාණයකට හරි අද හොරු වංචාකාරෙන් දූෂිතයෝ මිනිස්සුන්ට තුවක්කෝදික් කල්ල පෝර්න්නෙන් දුරකථන දුරකතනය මරණතරජනය කරලා මහදවල් මංකොල්ල කාරයෝ හැටියට නිරුවත් කල්ල තිනවර්ධිකාරයෝ හටියට. අද ප්‍රසන්න රණතුන්ව කියන්නේ උසාවියෙන්ම නිර්ුවචනයනං හොරෙක් වංචාකාරයෙක් මංකොල්ලකාරෙක් කියන එක.